ආවඩ ආයි බොහෝ වේවා. අපි බලමු ටේ ෂෙල්ටන් පෙරේරා ගායන ශිල්පියා විසින් සංගීතවත් කරලා ගායනය කරනු ලැබූ එගොඩා යන්නෝ කියන ගීතය කුමන ප්‍රස්තුතයක් අරබයා රචනා කළ ගීතයක්ද කියලා. දැන් මේ ගීතයේ බැලුව බැලමට පේන්නේ තොටියෙක් තොටුපළක කටයුතු කරනවා. ඒ තොටියා හවස් වෙනකොට නිවස බලා යන්න සූදානම් වෙනවා. ඒ මොහොතේදී තොටියා කියනවා තවත් කවුද ඉන්නේ කියලා. ඒක තමයි මතු පිටින් මේ ගීතය තුල තියෙන්නේ. ඒ මතු පිටින් කියන තොටියා තවත් එගොඩ වෙන්න අය ඉන්නවා නම් එන්න අවසාන මගියවත් ඊතර කරන්න මේ රෑබෝ වීගෙන එන වෙලාවේ එන්න කියලා. මේක තමයි මතු පිටින් තියෙන්නේ. හැබැයි ඒ වුණාට ඊට වඩා ගැඹුරක් මේ ගීතය තුල තියෙනවා. දැන් මේ ගීතය හොඳින් විමසලා බැලුවොත් පදයක් පදයක් ගන්න විමසලා බැලුවොත් අපිට පේන්නේ අවසාන බුද්ධ වචනය. අන්තිම බුද්ධ වචනය තමයි මේ ගීතය තුළ අන්තර්ගත වෙලා තින්නේ. දැන් අවසාන බුද්ධ වචනේදී බුදුන් වහන්සේ පවසන්නේ මොකද්ද? තවත් කවුද නිවන් අවබෝධ කරගන්න ඉන්නේ? තවත් කවුද නිවන් අවබෝධ කරගන්න ඉන්නේ? එයත් එන්න. අවසාන ශ්‍රාවකයාටත් ධර්මයේ දේශනා කළා. ඔහුටත් නිර්වාණය අවබෝධ කරවල තමයි බුදුන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙන්නේ. බුදුදහමේ නිරන්තරයෙන්ම ධර්මයේ පිළිබඳව පවසන කොට කියනවා මේ විදිය දෙයක්. කුල්ලූපමං භික්කවේ ධම්මං දේසිස්සාමි නිත්තර නත්තාය නෝගහනත්තාය. මම මගේ ධර්මය ඔරුවක් කොට පහුරක් කොට දේශනා කරනවා. එය ඊතර වීමට පමණයි කරගහගෙන යන්න නෙමෙයි කියලා. එහෙනම් අපි ඔරුවෙන් නෙගඩුනාම මේ ඔරුව මාව එගොඩකලෑ කියලා ඔරු කඳ කරේ තියාගෙන යන්නේ. ඒ ඔරුව ඒ තොටුපළේම දාලා අපි යන්න යනවා. ධර්මයත් ඒ වගේ. ධර්මයේ තියෙන්නේ සංසාර සාගරයෙන් එගොඩ වෙන්න. ඒ ගඩුණාට පස්සේ ඒ ධර්මයේ කර තියාගෙන එතනින් එහාට යන්නේ. ඒ ධර්මය සංසාරයේම තියලා යනවා. තවත් කෙනෙකුට එගොඩ වෙන්න. එහෙනම් මේ කියන බෞද්ධ මූල ධර්මය මේ ගීතය ඇතුලේ තියෙනවා. එගොඩහා යන්නෝ මෙගොඩහා යන්නෝ තව කවුරුද ඉන්නේ? අන්න එතෙන්දි ගීත රචකයා කියනවා එගොඩහා යන්නෝ. මේ ගොඩහා කියන්නේ මොකද්ද? සංසාරයෙන් එගොඩ තින නිවන. එතකොට එගොඩහා යන්නොත් ඉන්නවා, ඒ කියන්නේ නිවන් අවබෝධ කරගන්න අයත් ඉන්නවා. මෙගොඩහා යන්නෝ මේ සංසාරේ අතරමං වෙන අයත් ඉන්නවා. එතකොට එගොඩහා යන්නෝ මෙගොඩහා යන්නෝ තව කවුරුද ඉන්නේ? ඊළඟට මේ ගීතයේ දෙවෙනි කොටසදි කියනවා පමා නොවන්නේ අඳුර වැටෙන්නේ යනවා නම් එන්නේ. දැන් බුදුන් වහන්සේ පරිනිර්වාණයට ළඟා වෙලා ඉන්නේ. උන්වහන්සේ පරිනිර්වාණයට දැන් ආසන්න වෙලා ඉන්නේ. ඒ නිසා කියනවා පමා නොවන්නේ අඳුර වැටෙන්නේ. එහෙනම් මේ අඳුර කියන්නේ බුදුන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? නැවත බුදුන් වහන්සේ මුණ ගැහෙන්න වෙන්නේ. එතකොට එහෙනම් මේ සංසාර සත්‍යයට ඒක අඳුරක් බවටපත් වෙනවා. එහෙනම් පමා වෙන්න එපා. පමා නොවන්නේ අඳුර වැටෙන්නේ යනවා නම් එන්නේ. එහෙනම් බුදුන් වහන්සේ ආරාධනා කරනවා මේ අවසාන මොහොතේ තව කවුරු හරි ශ්‍රාවකෙක් ඉන්නවා නම් ධර්මයේ අහලා ඒ ධර්මයේ අවබෝධ කරගෙන එයත් නිර්වාණය අවබෝධ කරගන්න ඉක්මනින් එන්න කියලා. ඊළඟට ගීත රචකයා කියනවා මම මේ ගඟුලේ අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා. එහෙනම් මේ ගඟුල කියන්නේ මෙතන සංකේතයක්. ගඟුල සංසාර සාගරය. එහෙනම් මේ ගඟුලේ අඟුලේ නැගලා, අඟුල කියන්නේ අර ධර්මය. නිවන් අවබෝධ කරගන්න තියෙන ධර්මය තමයි අඟුල. ඒ අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා. එහෙනම් බුදුන් වහන්සේ නිවන් අවබෝධ කරගත්තා. බුදුන් වහන්සේ භෞතික ශරීරය සමගත් නිර්වාණ සුවේ විඳිනවා. ඒ වගේම භෞතික ශරීරයේ අද දාලා උන්වහන්සේ නිවනට යනවා. ඒකත් නිවන් සුවේය. එහෙනම් මේ බුදුන් වහන්සේ ගොඩ මෙගොඩ යනවා කියන්නේ භෞතික ශරීරය ඇතිවත් නිවන් සුවේ විඳිනවා. ඊළඟ මේ භෞතික ශරීරය මේ ලෝකේ හැරදාලා ගොස් නැවත නිවන් සුවේ විඳිනවා. අන්න ඒක තමයි කියන්නේ මම මේ ගඟුලේ අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා කියලා. ගීත රචකයා දෙවෙනි ස්ථාය කොටසදී මේ විදිහට නැවත කියනවා. ගඟුල අනුවමයි අදමට වෙහෙසයි යනවා නම් එන්නේ. ඒතර මේ ගඟුල කියන්නේ සංසාරය. අනුවමයි කියන්නේ විශාලයි කියන එකයි. පරත්තරක් නේ. ගඟුල අනුවමයි. එනම් මේ සංසාර සාගරයේ පරත්තරක් නේ. එතකොට ගඟුල අනුවමයි අදමට වෙහෙසයි. දැන් බුදුන් වහන්සේ තොටියෙක් එහෙනම්. ඒතර මේ ධර්මයේ නෙමෙති ඔරුව පැදගෙන ඒ ධර්මයේ නෙමෙති ඔරුවෙන්
සංසාර සාගරයෙන් සත්වයා එගොඩ ගන්නවා. දැන් අවුරුදු 80ක් වෙනවා. අද මට වෙහෙසයි කියන්නේ ඒකයි. දැන් මේ පරිනිර්වාණ මංචකේ ඉන්නේ. අද මට වෙහෙසයි. ඒත් කමක් නැහැ. යනවා නම් එන්නේ. තවත් කවුරු හරි ධර්මය අවබෝධ කරගන්න ඉන්නවා නම් එයාට ආරාධනා කරනවා යනවා නම් එන්නේ. නිවන් අවබෝධ කරගන්නවා නම් එන්න කියලා. එහෙනම් බලන්න බැලූ බැල්මට තොටියෙක් තොටු පොලක ඉඳගෙන අවස්යාමි නිවසට යන්න සූදානම් වෙනකොට අවසාන මගියටත් තොටුපොලෙන් එගොඩ වෙන්න කරන ආරාධනාවක් තියෙන්නේ. ඊට වඩා ගැඹුරු ධර්ම දේශනාවක් ගීත රචකයා මේ ගීතය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් ඔබට ආරාධනා කරනවා නැවත මේ වගේ සොඳුරු ගීතයක් සමග ඒ ගීතයේ පද සමග අපි එකතු වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්, නිරෝගිමත් අනාගතයක්.